And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 8 අද ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල රත්නජීව නූල්ට එරෙහිව පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් සියලු ප්‍රවාහන සේවා සඳුදා සිට යථා තත්ත්වයට प्रधान देशपाल पक्ष महामतिवरणे प्रचारक स्वीमरमाई प्रदेश तुनक केदवाचक वलिन हायदेनु कुमारुट अमेरिकावेन अरमुनु उद्घोषण रैल्ल तवत् रटवल कीपेकट पेतिरेई मेतिवर्ण कमिसमे सामाजिक रत्नजीव नूल महता पत्करेति प्रकाश याक मुल्करगेन श्रीलंका पोदुजन पेरमुन अद ओहुट एरहिव मेतिवर्ण कमिसमट पेमिनिल लक्किदिरी पत्कला पोदुजन पेरमुने महालेखावरया संधान कले तम पक्षेट अगतियाक सिदुवन आकारेन प्रकाश याक रत्नजीव नूल महता विसिन सिदुकर एति बवाई नूल महतागे प्रकाश याद समाज माध्य तुलद वेगेन सेरसेरु पुवत बवटई पत्तुने පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වැඩිපුරම කතාබහට ලක්වන්නේ ජාතික මැතිවරණ කොමිසමයි. එහි සමාජික මහාචාර්ය රත්නජීවන් හෝල් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදීම ආන්දෝලනාත්මක සිද්ධීන් වාර්තා වූ අතර ඔහු යාපනයේදී ප්‍රාදේශීය නාලිකාවකට ලබා දුන් ප්‍රකාශයක් අදත් ආන්දෝලනයකට තුරු දුන්නා. මට එනක සිංහලෙන් දෙවියාද අප අද සිංහලෙන් දෙවියන කුප්පේලා නැක වාසික මුලියාද ඉතල முன்னு கிரிக்கிறாக்கள் வந்து அந்த எஸ்எல்பிபி ஆதரிக்கிற சில நியூஸ் பேப்பர் ஊடகங்கள் இதெல்லாம் பச்சை பச்சை பொய்யாக எழுதி கொண்டு வருகிறார்கள் இவர்கள் ஜனநாயகத்துக்கு எதிரானவர்கள் அதால பிரகாஷிய சம்பந்தின் அது பெருவருவே சிட்டு சமாஜ மாத்திய ஒசே மகாச்சாரே ரத்னஜீவன் ஹூல் மகாத்தாகி கிரியாகலாப்பே விவேச்சனிட்டு லக்கூயே மெலிசின் පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ එම මැතිවරණයට වග කියන ආයතනයක නියෝජිතයෙකු මෙලෙස ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ජාතික මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ මෙවන් පසුබිමකයි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා අද පෙරවරුවේ පැමිණියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දෙ දෙන්න එපා කියන විදිහට හැඟවෙන ප්‍රකාශයක් ඔහු විසින් සිදු කරනු ලැබුවා. අපි පක්ෂයක් හැටියට අපි පැමිණිලි කරේ ස්වාධීන ආයතනයක සමාජිකයෙක් වුණාම ඔවුන්ට වගකීමක් තියෙනවා. ඔවුන්ගේ පුද්ගලික වර්ගවාදී, ජාතිවාදී, ගෝත්‍රවාදී අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව මේ කොමිසමේ තියෙන නිලයට අනුගත වෙලා මේ ආයතනයේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න. ඉතින් මෙම තත්ත්වයේ යටතේ අප පක්ෂයට සිදු වෙච්ච හානිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන ලෙසත් මේට විරුද්ධ අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොමිෂන් සභාවේ මතය වහාම මේ රටට ප්‍රකාශ කරන ලෙසත් ඒ වගේම අප පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙමගින් සිදුවෙන හානිය වළක්වන්න කටයුතු කරන ලෙස අපි අද ලිඛිත පැමිණිල්ලක් කළා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදීම අදහස් පළ වුණා. හුල් මහත්තයා ඔවුන් පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා. आचार हूल महतागे हो महिंदेश प्रिय महतागे हो तिबने यम मोनहारी अडुपाडुवा पाविच्ची करगे ने मुलु मेतिकरण कोमिसमेम स्वाधीन क्रियाकारित्वे आंडुवे गल रोलिंग चप्प करंदरन उत्साहय नन अपि पिलिगन्नी ने पोज्जन पेरमुंड तंदे नोदेन विदियट स्वाधीनय किन मेतिवरण कोमिसमे नियोजितेक विदिर माध्यट अविल्ला स्वाधीनव अदहस दक्वन्न ओने किन मते इंदला पोज्जन पेरमुंड तंदे नोदि තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයට ඡන්ද දෙන්නේ කියලා කිව්වා. හැබැයි ඒ අයගේ හැසිරීම ගත්තම ඒ හුදෙක් ඔවුන්ව නියෝජනය කරන රටවල්. මොකද මේ අය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි නියෝජනය කරන්නේ. ඔවුන්ව නියෝජනය කරන රටවල් වල හැසිරීම හා සමානවම තමයි අපේ රටේ හැසිරෙන්නේ. මහ මුහුදෙන් තොග පිටින් ගල් කිස්ස බෙරලට කැලි කසල ගොඩ ගැසීමේ සිටිය ඊයේ රටේ ප්‍රධාන පුවතක් වුණා. හැබැයි මේ කසල ගොඩගැසීම ඊයේ නතර වුණේ නැහැ. අදත් ගල්කිස්සට තොග පිටින් කුණු ගොඩගැසුවා.
දැන් මේ සිද්ධියේ අගමුල සොයන්න පුළුල් විමර්ශනයක් පටන් ගන්න. සුන්දර ගල්කිස්ස වෙරළ තීරයට කැලිකසල ගොඩගස තිබි මේ සිද්ධිය ඊයේ දිනේදීත් අප ඔබට වාර්තා කළා. එලිස ගල්කිස්ස වෙරළ තීරය කැලිකසල වලින් පිරී ගියේ විශාල පරිසර හානියක් මතු කරමින්. එක්වරම විශාල කැලිකසල ප්‍රමාණයක් වෙරළට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව පොලිසියට මේවර විට සැක මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන්ද අද සොයා බැලීමක් සිදු කළ අතර එහිදී අනාවරණය වුණේ අද වන විටත් තවත් කැලිකසල ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගැසෙමින් තිබෙන බවයි. බලන රංගන ඊයේ පස්වරවනේ කැලිකසල බොහොමයක් ඉවත් කරත් අද උදෑසන වෙනම විට විශාල කැලිකසල තොගයක් මේ ගල්කිස්ස වෙරළ තීරයට යලි ගොඩ ගැසා තිබෙනවා. මෙලෙස ගොඩගැසී ඇති ප්ලාස්ටික් තොගය වෙන් කරන ලද ඒවා බව මේ වන විට තහවුරු වී ඇති අතර කසල තොගය කිසියම් සංවිධානාත්මක ක්‍රමවේදයකින් සිදුවක් බවටයි සැක පළ කරන්නේ. මේම කැලිකසල යම් කිසි ආයතනයක් විසින් එකතු කරන ලද කැලිකසල කියලා අපිට හොඳට පෙනී යනවා. මේ සම්බන්ධයෙන් අපිට වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් බරපතල සැකයක් තිබෙනවා. මොකද මෙම කැලිකසල සියල්ලම ගොඩගැසලා තිබෙන්නේ අලුතෙන් වැලි පෝෂණය කරලා නිර්මාණය කරන ලද වෙරළ තීරයට. මේක යම් කිසි ආයතනයක් විසින් හිතා මතාම මහමෝදට දමන ලද කැලිකසල කියලා අපිට විශ්වාස කරන්නට පුළුවන්. මේ අතර මේ පිළිබඳව අප රජයේ පාර්ශවීන්ද විමසීමක් කළා. අපි දැක පහුගිය රජයේ හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු මේ කුණු ටික විකුණාගෙන ඒකෙමුත් මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා බීච් එක අයිනේ දිගට ගියා. වැලි හොදාන යන එක බලන්න. ඊට පහුවෙන් තමයි කුණු කොට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලොම කුණු ටික ගලන් දැම්මත් කියලා මට සැකයක්ුත් තියෙනවා. මේ අතර ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒකට අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ පොලිස් නාවික කොට්ටාසේ නිලධාරීන්ගේ සහාය ලබාගෙන විමර්ශන කරගෙන යනවා. මේක මෙහෙම දැන්ට සිදුවෙමින් පවතිනවා. සිදුව ඇති පරිසර හානිය නිසාම ප්‍රදේශයේ ජනතාවද වෙරළ තීරයට පැමිණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු වලට සහාය දක්වන අයුරුද අප කැමරා කාචයේ සටහන් වුණා. ආස දෙකක් අපි ගෙදර ඇතුළේ හිටියා. ඊට පස්සේ මේ මොහොත එහෙමම කුණු වෙලානේ. ඊට එක ඊට පස්සේ ටුවරිස්ලාවට පස්සේ ඒගොල්ලන්ට ශ්‍රී ලංකාව ගැන මහා නරක ආදර්ශයක් එන්නේ. කන්ද අපිට අපේ රට හන්ද අපි මේක ක්ලීන් කරන්න කියලා. මේ කාර්යය කරන්නේ මේ ලංකාව අපේ පරිසරය ඇත්තටම ලස්සන කරගන්න සහ තවත් ඉදිරි අනාගත පරපුර වලට මේවා උරුම කරන්න. කොරෝනා වසංගත තත්ත්වයමයේ ලෝකයේ දිනේ මෙරට සෞඛ්‍ය සේවය පිළිබඳ වඩාත් ආඩම්බර විය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද තංගල්ල මූලික රෝහලේ නව වාර්තු සංකේතයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තංගල්ල මූලික රෝහලේ සෞභාග්‍යසුව අරණ නව වාර්තු සංකීර්ණය අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ඇතුළුව කාමර 20කින් යුතුව මෙම දෙමහල් වාට්ටු සංකීර්ණය ඉදිකර තිබෙනවා. මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකරුණු මෙම වාට්ටු සංකීර්ණයේ වෛද්‍යවරුන්ට හා හෙද හෙදියන්ට අවශ්‍ය පහසුකම් සහිත විවේකාගාරයක් ද ඇතුළත්. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 450ක්. මේ අතර ඊයට යෙදුණු ජගත් පරිසර දිනය වෙනුවෙන් රෝහල් පරිශ්‍රයේ අග්‍රාමාත්‍යවරයා අතින් පැලයක් සිටුවීමද සිදු කෙරුණා. සෞඛ්‍ය සේවය ලෝකයාට ඉදිරි ආඩම්බරින් නැමී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවය. පසුගිය කොරෝනා වසංගතයේ අවස්ථාවේ ජූනියර් කියන රටවල් රටෙදි අපි වගේ කුඩා රටක් ඉහළට ඔසවන්නට සෞඛ්‍ය සේවය සම්බන්ධ සිවල් දෙනාගේ සහාය ඔවුන්ගේ හැකියාව මම දැක්කාද සමාන රටවල් වල 1000 පරිදි මම අද එවැනි අවස්ථාවක අපි සෞඛ්‍ය සේවය අදටත් තව තවත් ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් කියලා තමයි. යමතුර යන කයින් යන සෞඛ්‍ය සේවා කිව්වලා තියෙන මම දන්නේ අංකයෙන් තමයි. ඉන්නත් අපි සෞඛ්‍ය සේවා පිළිබඳව ආඩම්බර වෙන්න යලෙන්ද්‍ර බලය ජනතාවට වෛද්‍යවරුන් සමග ඉතිං කටයුතු කරන්න පුළුවන් සියල්ලම අපි අගය කරනවා කියන එක මතක් කරගන්න. මේ අතර අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මුල්කිරිගල රජමහා විහාරයට පැමිණ මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොවිඩ් 19 රෝගීන් 33 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගියා.
අද දිනේ රෝගීන් 9 දෙනෙකු වාර්තාව අතර ඒ අනුව දිවයිනෙන් මෙවන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1810ක් මෙරටින් කොවිඩ් 19 රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් ඊයේ දක්නට ලැබුණා ඊයේ වාර්තා වී තිබුණේ රෝගීන් 10 දෙනෙකු පමණයි ඔවුන්ගෙන් 2 දෙනෙක් බංග්ලාදේශයේ සිට දිවයිනට පැමිණ රන්ටබේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වීමින් සිටි පුද්ගලයන් ඊට අමතරව නාවික හමුදා සමාජිකයන් 2 දෙනෙකුටද කොවිඩ් 19 වැළඳී ඇති බවට ඊයේ වාර්තා වුණා ඊයේ පමණක් PCR පරීක්ෂණ 1816ක් සිදු කර ඇති අතර මේ වන විට කර ඇති මෙරට සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 73996ක් අපේ රටේ සමාජගත රෝගීන් ප්‍රමාණය පහුගිය දවස් 31ටම වාර්තා වුණේ නැහැ. නමුත් ලෝකයේ තාමත් මේ රෝගයේ බරපතලවම පැතිරෙමින් පවතින නිසා අපිට තාමත් මේ ව්‍යසනයේ අවදානම තිබෙනවා. රෝගී ලක්ෂණ නැති නමුත් රෝග විසබීජය තියෙන සමහර උදවිය සමාජයේදී මුණ ගැහෙන්න පුළුවන්. මුණොත් සමාජගත රෝගීන් නැවත හමු වීමේ හැකියාවක් තියෙනවා. එය දෙවන රැල්ලක් විය හැකි. එම නිසා මේ දෙවැනි රැල්ලක් ඇති වෙන එක වළක්වා ගන්නට ඉතාමත් අදිෂ්ඨානශීලීව කටයුතු කිරීම මේ රටේ මහ ජනතාව අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මෙවන විට දිවයිනින් වාර්තා වී ඇති කොවිඩ් 19 රෝගීන් 1810 දෙනාගෙන් 908 දෙනෙක් දිවයිනේ රෝහල් 11ක ප්‍රතිකාර ලබනවා. අද සුවය ලැබූ 33 දෙනාද ඇතුළුව මෙවන විට කොවිඩ් 19 වැළඳුණු පුද්ගලයන් 891 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. තවත් 46 දෙනෙක් රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන්නේ කොවිඩ් 19 ආසාදිත බවට සැක පිටයි. මේ අතර කොවිඩ් 19 පැතිරියම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ජර්මනී රැඳී සිටි ලාංකිකයින් 235 දෙනෙකු අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. කින් ජර්මනියේ හැම්බර්ග් සිට ලෝකයේ විවිධ නෞකාවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් 235ක් පමණ අද දින ශ්‍රී ලංකාවට රැගෙන ලැබුවා. ඉදිරි සතියේදී තවත් ගුවන් යානා දෙකකින් කණ්ඩායම් කීපයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. මත්තල ගුවන්තොටුපලදීම ඔවුන්ගෙන් PCR පරීක්ෂණය සඳහා ජෛව පටල ලබා ගනුනා. පසුව විෂබීජ හරණයට ලක් අතර ඔවුන් යොමු කරුණේ ගාල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ වෙතයි. දිවයිනේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයකින්ම අද නිරෝධායනයේ අවසන් කළ 338 දෙනෙක් පිටත්ව ගියා. අද දිනේ වන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයන් 4878 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබෙනවා. ඒ ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව එරට ශ්‍රී ලංකා තානාපති ලෙබනන් රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි. विदेश अन्नीसीट पेमिने राज्य तांत्रिकेन सह ओंगे पौल्वल सामाजिकेन मेन्म ओंगे कार्यमंडले रटट अतुल्वीमट पेर PCR परीक्षण वार्तावक इदिरिपत् किरीम अनिवार्य भव विदेश संबंधता अमात्यांशे पवसनवा एम अमात्यांशे मे भव सदहन कले रटतुलट पेमिने राज्य तांत्रिकेन सह ओंगे पौल्वल सामाजिकेन वेनुवेन PCR परीक्षण सह निनोदायन क्रियापटिपाटि पिलिबंद संशोधित उपदेशमालावक् निकुत् करमिन अमेरिकानु राजतांत्रिक निलधारियकु कटुनायक जात्यंतर गुवंतटुपलेदी PCR परीक्षण वलट सहभागी नोवी रटतुलट एतुलुवीमे पोतक पसुगिय हतरवेनिदा वार्ता वुना ඒ පිළිබඳව මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අපකල විමසීමකදී එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක නැන්සි වැන්හූ මහත්මිය සඳහන් කළේ වියනා සම්මුතියට අනුව රාජතාන්ත්‍රික හිමිකම් මත එම නිලධාරියා මෙරටට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය කනගාටුව පළ කර තිබුණා. ඔහු පෙන්වා දී තිබුණේ වියනා සම්මුතිය මුල් කරගනිමින් රාජතාන්ත්‍රිකයන්ට රට තුළට පැමිණීමේදී බලපැවැත්වෙන නීති රීති පිළිබඳව මේ මොහොතේදී අවධානය යොමු කරනවාට වඩා ලෝකයේ මුහුණ දී සිටින ඌදුර පිළිබඳව සැලකිල්ලට ගනිමින් ක්‍රියා කිරීම වැදගත් බවයි. මේ අතර පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද අද කඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ අතුල් වීම ඇතුලේ මේ රටේ නීතියට මේ රටේ වෛරී බවට දැවැන්ත හානියක් වුණේ. ඉතින් මේකට අපි අපේ මහා සංගරත් මෙහට අපේ විරෝධතාවය දක්වනවා. ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශ PCR परीक्षण वार्तावाक मेरठ अतुल मेरठ
සිටුබල වෙත ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන්ම එලෙස ඉදිරිපත් නොකරන සියලු රාජතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් කටුනායක ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණ සඳහා යොමු විය යුතු බවද එම නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රාජතාන්ත්‍රික නිලධාරීන් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සහ කාර්යමණ්ඩල සමාජිකයන් සිය නිල නිවාසවලදී හෝ මෙරට රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක හෝ යම්කිසි ස්ථානයක නිරෝධායනයටද යොමු විය යුතු බවයි. එම නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව දෙවන PCR පරීක්ෂණය සඳහාද ඔවුන් ඉදිරිපත් විය යුතු බවද විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළා. මහමැතිවරණයට අදාළ දේශපාලන පක්ෂ කිහිපයක් අද සිය දේශපාලන ප්‍රචාරක කටයුතු ආරම්භ කළා. ඇතැම් තැන්වලදී ඔවුන් COVID-19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් සිය ප්‍රචාරක කටයුතු සිදු කළද ඇතමෙක් එය තැකීමට ලක් කළ ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. මහමැතිවරණයට ඉදිරිපත් වන සිය නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා පොදුජන පෙරමුණ මෙම රැස්වීම කැඳවා තිබුණේ කැස්බෑව ප්‍රදේශයේදී. සමගි ජනබල වේගයේද අද සිය දේශපාලන රැස්වීම ආරම්භ කළේ හෝමාගම ප්‍රදේශයෙන්. මේ පොදුජන පෙරමුණ අනුරාධපුර ප්‍රදේශයේ සිය ප්‍රචාරක කටයුතු සිදු කළ ආකාරයයි. අද ආරම්භ වූ ප්‍රචාරක රැස්වීම වලදී පක්ෂ විපක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දොන් ස්ටීවන් සිරනාගේ මැතිතුමගේ පක්ෂය. ඉතින් අලියා අමතක කරනවායි කියන්නේ වදාපු අම්මයි උපන් පළාතේ අමතක කරා වගේ සහි. ඉස්සර අපි අහලා තින්නේ අපේ රටේ තිබුණේ අලි මිනිස් ගැටු. දැන් අලි ටෙලිෆෝන් ගැටුම් දැන් තියෙන්නේ. බඩු මිල අහස උසට නැගි. දුප්පත්කම තවදුරටත් වැඩි වෙලා. රටේ වගකීම බාර ගන්න සිටින රජයට සදාචාරාත්මක යුතුයකමක් තිබෙනව නේද? මේ වැටිලා සිටින ජනතාව ගොඩ ගන්න. මුළු ලෝකයේම දන ගහලා වැටෙද්දී ඒ රටවල්වල ආර්ථිකය කඩාගෙන වැටෙද්දී අවශ්‍ය වටපිටාව තියෙන නායකත්වයක් තියෙන රජය අපේ රටේ තව සති 8කින් බිහි වෙනවා කියන එක මම තමුන්නාන්සලට කියන්නට ඕනේ. මේ වෙනකොට ඇමරිකාවේ නියෝජ්‍යයල නිකම් එන්න පුළුවන් කිසිම පරීක්ෂණයක් නැහැ. නමුත් අපේ රටට විදේශ විනිමය අරගෙන එන මැද පෙරදිග ඉතාම අමාරුවෙන් වැඩ කරන ඒ අහිංසක ජනතාවට අද රටට එන්නත් නැහැ. කිසි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගය කියන්නේ නැහැ. දිනන්න ඡන්දයකට ඉදිරිපත් වෙනවායි කිය. එයා කියන්නේ අපි 3-2 ගන්න හදනවායි කියලා. එනිසා අපේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සාතික කළ අවසානයි. හමුදා ප්‍රධානීන් සහ පොලිස් ප්‍රධානීන් ඇතුළු කණ්ඩායමකින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටවනවා. ඒකෝර අපේ රටේ සාමාන්‍ය විශ්වවිද්‍යාලවලින් ඉගෙනගෙන වෘත්තියෙන් ප්‍රවීණ වෙලා පියවරෙන් පියවර ඉස්සරහට ආපු අපේ කීර්තිමත් පරිපාලන සේවයේ නිලධාරීන්ට අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට මොකද්ද සිද්ධ වෙන්නේ? රටට වින කරපු අනපනත් විශාල ප්‍රමාණයක් දහනම් වෙනි සංශෝධනය කියලා මේ රට බෙදන්න NGO ගැත්තන්ගේ අවශ්‍යතාවයට යහපාලනීය නායකයෝ දෙන්නා ගෙනාපු දහනම් වෙනි සංශෝධනය අපි අනිවාර්යයෙන්ම ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ. එළඹෙන සනුදා සිට සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සෞඛ්‍යාංශ ලබා දුන් උපදෙස්වලට අනුවයි. ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසුවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර අන්තර් පළාත් බස් ධාවනයේද සාමාන්‍ය පරිදි සිදුවන බවයි. ලබන සඳුදා සිට දුම්රිය දහවණේ සාමාන්‍ය පරිදි සිදුවන අතර අත්‍යවශ්‍ය ගමන් විමන් සඳහා පමණක් දුම්රිය භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දුම්රිය මගින්ගෙන් තා කරුණාවෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් දුම්රිය ගමන් කරන ලෙසත් ටෝකන් තත්පිකුත් කිරීම සඳහා දෙන සිට අවලංගු වෙන. මේ වනතෙක් අසන ප්‍රමාණය සඳහා පමණයි ගමන් කරනු ලැබුවේ. නමුත් මින් ඉදිරියට එසේ කිරීමට හැකියාවක් නැහැ. හිටගෙන යාමේ පහසුකම තමයි වැඩිපුර තියෙන්නේ. වෙන් ඒ සීමාවන් දුම්රිය දෙපාර්තමේන්තුව වශයෙන් අපිට ඉටු කිරීමට හැකියාවක් නැහැ. අපේ මගින්ගේ ඉල්ලා සිටින අවශ්‍ය දුරස්වභාවය තබාගෙන ඒ දුම්රියන් වල ගමන් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ අතර ආසන ප්‍රමාණයට මගින් රැගෙන යාමේ ගැටලුව ඇතුළු ප්‍රායෝගික ගැටලු රැසකට තම බස් හිමියන් මුහුණ දී ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ඩෙමුණු විජයරත්න මහතා පවසනවා. ඊට විධිමත් විසඳුමක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. ආසන සංඛ්‍යාවට මගින් ගෙනියනවා කියන එකත් අපිට ගැටලුවක් වෙනවා. මොකද උදේසා හවස් වරුවේ පමණයි මගින් ඉන්නේ. ඔහුගේ දින කිහිපය තුනම බස් හයර පළාත දාවණේ උනේ බස් අත 35 40 අතර ප්‍රමාණය. අපිට 100%ක්ම විශ්වාස කරන්න බෑ. සදුදා දිනේදී මේ බස් අත ප්‍රමාණය අපිට සම්පූර්ණ බලය නියම බස් දාවණේ කරන්න හැකියාව තියනවා කියලා. ප්‍රායෝගික ගැටලු ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළ නොතිබීම බරපතල ගැටලුවකට මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ ලබන සඳුදා සිට ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ දහවණයට එක් කිරීමට කටයුතු කරන බවයි.
ලබන සඳදා සිට බස්නාහිර පළාත තුල රතවාහන මන්තිරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති අතර ඒ අනුව බස් රථ ප්‍රමුඛතා මන්තිරු නීතියද ක්‍රියාත්මක වනු ඇත. සඳදා සිට සාමාන්‍ය බස් ධාවනය ආරම්භ වෙනවා. අන්තර් පළාත් මට්ටමිනුත් ඒ ධාවන කඩු සිද්ධ වෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ හැර එම දිස්ත්‍රික්ක දෙක පිළිබඳවත් අපි තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා සෞඛ්‍ය බලධාරීන් සමග. ඒ අවසරය ලැබුණොත් අපි ඒ දිස්ත්‍රික්කවලටත් බස් ගමන ආගමනයට ඉඩ ලබා දීම සිදු වෙනවා. ඒ වගේම දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වෙනවා. ඉතින් අතිරේක මගින් ප්‍රවාහනය කිරීම සඳහා පෞද්ගලික බස් රථ අපි යොදව ගන්නවා. ඒ වගේම ඒ සඳහා මදි වන අතිරේක බස් රථ සඳහා පාසල් බස් රථත් ඒ වගේම සංචාරක ව්‍යාපාර සඳහා යොදා ගන්න බස් රථත් පෞද්ගලික බස් කර්මාන්තයට අහිතකර නොවන විදියට තමයි මේ සියලු බස් රථ ධාවනය කරන්නේ. නැත්නම් ඒ අයට දැන්ටමත් ඒ ප්‍රවාහන කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ බස් රථ වලින් පමණයි අපි ප්‍රවාහනය කරන්නේ. අලින ප්‍රජා සත්කාරයයි. එහි තවත් අදියරක් අප ඊයේත් ක්‍රියාත්මක කළා. රැකෙමු රකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් අපි නැගිටිමු. ජන ජීවිතයේ යථාවත් වන මේ කාලය තුළ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා උදෙසා ස්වර්ණවාහිනී අප ස්වර්ණ සත්කාරය දියත් කළේ සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටෝල් ආයතනයේ දායකත්වයේ සමගින්. ස්වර්ණ සත්කාරය තුල විසබීජ හරණ ව්‍යාපෘතියේ අවශ්‍යතාවය හඳුනාගත් ස්ථානයක් බවට මේ විසබීජ හරණ ක්‍රියාවලිය ලැබිය යුතු තැනක් බවට අප තෝරාගත්තා. රාගම සතිපොළ භූමිය මේ ආකාරයෙන් ස්වර්ණ සත්කාරය තුල අද අපගේ මුල්ම කේන්ද්‍රස්ථානයේ බවට පත් උනේ රාගම වෙළඳ සංකීර්ණයයි. අනතුරු ස්වර්ණ සත්කාර කණ්ඩායම ළඟා උනේ කඩවත ගල්ලේ දණ්ඩ පුරාණ විහාරස්ථානයටයි. අපේ සරණ වාහිනී ආයතනයත් එවැගේම සිවිල් ආරක්ෂක බලකායත් ටිටෝල් ආයතනයත් එකතු වෙලා කරන මේ උතුම් වූ සමාජ සත්‍චාර වැඩසටහන වර්තමානයේ මේ කොවිඩ් ප්‍රසංගතය නිසා සියලු ජන ජීවිත අඩාල වෙලා තියෙනකොට විසබීජ නාශක දියර ඉසලා විහාරස්ථාන භූමියන් ඒ ආයතන ආරක්ෂා කරන වැඩපිළිවෙල අපේ විහාරස්ථානයේ කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා ජන ජීවිතයට ආරක්ෂාව ඒ හැම පහසුකමක්ම ලබා දෙන ප්‍රජා සත්‍චාර කරන සරණ වාහිනී ආයතනය ඒ ආයතන හැමෝටම පින් දෙනවා පුණ්‍යානුමෝදනා කරනවා. දැන් රට වටින් අටට. රට වටින් අටට. මොනරාගල මැදගම නන්නපුරා ප්‍රදේශයේ නිවසක අබිරහස් ලෙස පිලිස්සී මියගොස් සිටි තරුණියකගේ මලසිරුරක් 119 අංකයට ලැබුණු තොරතුරකට අනුව මැදගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ නිවසේ තනිව විසූ 27 හැවිරිදි තරුණියක් බව පොලිසිය පවසනවා. ලැබුණු තොරතුරකට අනුව ගම්පහ ෂණික විහිදුම් යතුරුපැදි ඒකකයේ විසින් මෝටර රථයක් ලුහුබඳින අවස්ථාවේදී ඉන් පිටතට විසිකර දමා ගියේ උරේක තිබී T56 ගිනිඅවියක් සහ මැගසින් හතරක් මිනුවන්ගොඩ පත්තනුව ප්‍රදේශයේදී අද සොයාගත්තා. ගිනිඅවි සහ පලාගේ මෝටර රථයේ සොයා ගම්පහ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා. මාතර කොටවිල පොලිස් ස්ථානයේ පොලිස් සිරමෙදිරියේ බාල වයස්කර දරුවෙකු රඳවා සිටින ආකාරය දැක්වෙන දර්ශන පෙළක් ප්‍රේක්ෂකයෙකු විසින් අප වෙත යොමු කර තිබුණා. ඊයේ මෙසේ කූඩුවක රඳවා සිටියේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අයෙකු බවයි කොටවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ. ඔහු බාල වයස්කාරයෙකු ලෙස නොපෙනුණු බවත් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා. අද උදෑසන 8ට පමණ මේ අනතුර සිදුව තිබුණේ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී. සිමෙන්ති රැගත් කන්ටේනර් රථයක් පාරෙන් ඉවතට පැන අනතුර සිදුව තිබුණා. දරුදරයන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකුට ජීවිත අහිමි වුණු ඛේදවාචක තුනක් අද පස්සර මාතලේ සහ මොනරාගල යන ප්‍රදේශවලින් අහන්නට ලැබුණා. කුඩා ලොරි රථයක් මතට අධිබලයේ විදුලි රැහැනක් කඩා වැටීම නිසා විදුලි සරවැදී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තුන් දිනකට ජීවිත අහිමි වුණු තවත් ඛේදවාචකයක් අහන්න ලැබුණේ පස්සර මඩොල් සීම ප්‍රදේශයෙන්. ඔවුන් මියගේ දියේ ගිලිමින් අද දහවල් පස්සර මඩොල් සීම ප්‍රදේශයේ තියෙන ගැරඬියල්ලේ දියනාන්න ගිය තුන් දෙනෙක් දියේ ගිලිලා අතුරුදන් වුණා. මඩොල් සීම ගැරඬියල්ල ප්‍රදේශයේම ජීවත් වුණු පියා, ඔහුගේ දියණිය සහ තවත් ඥාති දියණියක් මෙලෙස දියේ ගිලී තිබෙනවා. තවත් දරුවෙක් එය එක්ක දියනාන්න ගියත් ඔහුට අනතුරක් සිද්ධ වුණේ නැහැ.
नाविक हमुदाव सह प्रदेशवासी एक्व मेति दिन मलसीरु गोडगत्ते पैकी पेकट पस्से වැළුව මොකද්ද කරන්න පුළුවන් කියලා කට්ටිය බලේ බහින් දැස්සලා ඊට පස්සේ නැති තැන ගහක් කපලා වලට දාලා අපි එක සේවකයෙක් කියන ස්වභාවයේ එයා එක 100ක් දාලා කික්ක කෙනෙක්ව ගත්තා ළමෙක්ව ඒක අතර පස්සේ අපි තීරණය කරා ඇතුළෙම තමයි තියෙන්නේ කියලා මේ අවසනාවන් තීරණයට ගොදුරුුනේ 38 හැවිරිදි පියා 12 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඥාති දියණියක් ඇල්ල බලන්න යන්නේ නැද්ද සර් නාඩ යන්නේ නැහැ උත मेतर बडल कुमुर परवियामटिया हथवरदि दरुकू मियामे पुतकुत अद सवस वार्तावुना मेतर अद उदे महवेल मडवल उल्पत प्रदेशेदी लोरी रथयाकमतट अदिबलती विदुलरहन कडावटी विदुलिय सरवेदीमिन तरुणीन देदनेक एम स्थानेदीम जीवितक्षेट पत्तुना कोस्कसक अत्तक विदुलरहनट कडावटी मत एक्क अदिबलती विदुलरहन कुडा लोरिय मतट वटी तिबेनवा मेयावत आवे पॉइंट एके मंग हिटिये नीला आरासन इंदारे पासे ඊට පස්සේ මේ කට්ටිය ආවා පොල් කඩා ගන්න පුළුවන් කියලා අහන්න ආවා. යවත්තා විනාණි වාහක ඇතුළට තුලිසුණක් ආවා. තුලිසුණක් ආවට අවස්ථාවේ අත්ත කරන් වටන එක පැත්තක් කරන්ට් එකේ වයර් එකේ ඊළඟවෙන ලොරි. යවත්තා ඒ මොලේටින ගිනි ගත්තා. කුඩා ලොරි රථේ ගමන් ගත් 3 දෙනෙක් ඒ ස්ථානයේ හිටියත් එක් අයෙක් දිවි බේරා ගන්න වාසනාවන්ත වුණා. මාතලේ මහවැල සැලගම පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයෙකුට සහ 27 හැවිරිදි එක් දරුපියෙකුට මේ අනතුරින් ජීවිත හිමි වුණා. මේගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් සාධාරණයෙන්ම විරෝධතාවක් අතරතුර ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී වයස්ගත සුදු ජාතිකයෙකුව තල්ලු කර දෙමු ආරක්ෂක අංශ සමාජිකින් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ සමග නිව්යෝර්ක් නුවර බෆලෝහි පොලිස් නිලධාරීන් 57 දෙනෙකු හදිසි ප්‍රතිචාර බලකායෙන් ඉල්ලා අස්වීම අද වඩාත් කැපී පෙනෙන සිදුවීම බවට පත් වුණා. මේ අතර ඇමරිකාවෙන් ආරම්භ වූ වර්ගවාදයට එරෙහි විරෝධතා මෙවන විට තවත් රටවල් කිහිපයකටත් ව්‍යාප්ත වී තිබෙනවා. කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග ඇමරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අතරතුර නිව්යෝර්ක්යේදී ආරක්ෂක අංශ සමාජිකයන් 75 හැවිරිදි පුද්ගලයෙකුව ඊයේ තල්ලු කර දැමූ ආකාරයයි මේ. නිම ඇදවැටෙන එම පුද්ගලයාගේ කණෙන් ලේ ගලන ආකාරය දුටුවත් ආරක්ෂක අංශ එනතකා ඉදිරියටම ගමන් කළා. එම සිදුවීමත් සමග ඊට එරෙහි වූ බොහෝ පිරිසක් ඇමරිකා ආරක්ෂක අංශ වෙත යලි විරෝධය පළ කිරීමට පටන් ගත්තා. විදේශ මාධ්‍ය අද වාර්තා කළේ රෝහල්ගත කෙරෙනු අදාළ පුද්ගලයා බරපතල තත්වයේ නමුත් ස්ථාවර මට්ටමක පසුවන බවයි. ඔහුව තල්ලු කළ පොලිස් නිලධාරීන් දෙදෙනා මේවන විට වැඩ තහනමට ලක්ව සිටිනවා. ඔවුන් දෙදෙනා වැඩ තහනමට ලක්වීමත් සමග නිව්යෝර්ක් නුවර බෆලෝහි පොලිස් නිලධාරීන් 57 දෙනෙකු හදිසි ප්‍රතිචාර බලකායෙන් ඉල්ලා අස්වී ඇතැයි විදේශ වාර්තාවල සඳහන්. මියතර කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝද එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති වර්ගවාදයට එරෙහි විරෝධතාවකට එක්වුණා. කළු ජාතිකයින්ද වටිනා බව පෙන්වීම කිරීම සඳහා එහිදී කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය දන්හිස් බිම තබා සිටි ආකාරයයි මේ. දවලු මන්දිරයේ ආසන්න මාර්ගයේ කළු ජීවිතද වටී යන අදහස ඇති බ්ලැක් ලයිව්ස් මැටර් යන වැකිය කහපැහැයෙන් සටහන් කර ඇති අයුරුයි මේ. මේ අතර ඇමරිකාවේ කෙන්චුකි පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුගිය මාර්තු මාසයේ මරා දෙමුණු බව කියන බ්‍රයානා ටේලර් නැමැති කළු ජාතික තරුණියක අනුස්මරණය කිරීමටද විරෝධතාකරුවන් කටයුතු යොදා තිබුණා. ඊයට යෙදී තිබූ මියගිය තරුණියගේ 27 වැනි උපන්දිනය ඔවුන් සිහිපත් කළ අයුරුයි මේ. මියතර වර්ගවාදයට එරෙහි ඇමරිකා විරෝධතාවලට එරට දරු දැරියන්ද එක්ව සිටින ආකාරයක් දක්නට ලැබුණා. මියතර ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු හටගත් විරෝධතා අතරතුර පසුගියදා ඇට්ලන්ටාහි පොලිස් නිලධාරියෙකු කළු ජාතික කාන්තාවකට පහර දෙමින් ඇයව අත්අඩංගුවට ගන්න අයුරු දක්වන වීඩියෝවක්ද අද අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. අදාළ පොලිස් නිලධාරියාගේ ඇඳුමේ සවිකර තිබූ කැමරාවේ සටහන් වූ දර්ශන ඇට්ලන්ටා පොලිසිය අද මාධ්‍යට නිකුත් කර තිබුණේ මෙලෙසයි. මේ අතර වර්ගවාදයට එරෙහි විරෝධතා මේ වන විට ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, කෙන්‍යාව, මෙක්සිකෝ වාදී රටවලටද පැතිර ගොස් තිබෙනවා. දැන් කෙළිබිම වෙත යොමු වෙමු. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලිය හෙවත් IPL තරගාවලිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වීම කෙරෙහි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. කෙළිබිමෙන් අතට. Wow, sounded so good.
इंडिया प्रीमियर लीग तरंगावलिय पेवत्तीमट इंडिया क्रिकेट पालक मंडल सलसुम कीपयक गेन मेवनीट अवधानय यमु कर तिबेनवा मेवन ऑस्ट्रेलियावेदी पेवत्तीमट नियमित विश्व विश्व क्रिकेट तरंगावलिय कल्दमीम केरही इंडियाव विशाल वशयेन बलापोरोत्तु तबा तिबेनवा ए विश्व विश्व तरंग कालसटहनट आईपीएल कालसटहन अतुलत करगेनीमे अरमुनिन केसे वेतत मेवर आईपीएल तरंगावलिय वेलत रटक पवत्वन्ने नम एय मेरटदी पेवत्तीमट अवश्य सत्कारकत्वय दरीमट श्रीलंका क्रिकेट आयतनय केमेत्त पल करमिन इंडिया क्रिकेट पालक मंडलयट दनुम दीमक्त कर तिबेनवा विश्व विश्व लोक तरंगावली ओ बेटा सुपर आर्ट्रैक।